ජේසුපීට සුන්දර උදෑසනක්. අදත් අපි ශ්‍රී වචනයත් එක්ක අවදි වෙනවා ස්වාමින් වහන්සේගේ හනට ඇඹුම්කන් දෙන පිණිස. ප්‍රථමයෙන් දවසේ ජීවන හුස්ම දුන්නු. සතුට සුවේ සමාදාන දුන්නු දෙවියන් වහන්සේට ස්තුති කරන්න. මේ සතිය පුරාවටම දෙවියන් වහන්සේ ඔබව ජීවත් කෙරෙව්වා. පෝෂණය කරා, ආරක්ෂා කරා. ඒ වගේ මේ සතිය පුරාවටම ඔබට උන්වහන්සේ සැපෙව්වා. මේ හැම දෙයක් නිසා උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න. ඔබ දන්නවද යුදෙවරුන්ගේ සබත් දවසනේ අපිට හෙට ඉතින් යුදෙවරු සබත් දවසර කලින් දවස සූදානම් වීමේ දවස බවට පත් කර ගන්නවා. ඉතින් එනිසා ඔබ අද දවස සූදානම් වීමේ දවස බවට පත් කර ගන්න. අපි භෞතික යුදෙවු නෙවෙයි. හැබැයි ඉතින් අපි ආත්මික යුදෙවුනේ. හරිද? ඉතින් එනිසා අපි ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන් ආත්මික දේවල් අපි අරගත යුතුයි. ඉතින් එනිසා අද දවසේ ඔබ තනි කර මේ සතිය පුරාවට ඔබගේ දෙවමෙන් වහන්ස ඔබට සපේපු තැන් වල ප්‍රශංසා කරන්න ස්තුති නමස්කාර කරන්න ගෞරවය කරන්න ඒ වගේම ඔබගේ අතින් සිදු වෙච්ච වැරදි මෙනෙහි කරලා කල්පනා කරලා සිහි කරලා ඒවට පශ්චාත්තාප වෙලා නැවත එසේ නොකරන බවට පොරොන්දු වී යාචා කරන්න ස්වාමීන් වහන්ස ඔබට ආශිර්වාද කරාවි. හොඳයි සමිඳුන්ගේ හදවතට අපි බිකම් කරමු. හිතෝපදේශේ පුතර අපි පෙරලගමු. හිතෝපදේශය නේද? හිතාමත් අගනා ආදරදුවේ පුතේ අවවාද සහ තරවටු කිරීම තියෙන පොතක්. ඉතින් හිතෝපදේශ 3 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තිය මෙන්න මෙහෙම කියනවා. මාගේ පුත්‍රය ස්වාමීන් වහන්සේගේ තරවටු කීම් සුළු කොට නොසිතන්න. උන්වහන්සේගේ දඬුවමටද නොකල කිරෙන්න. 12. මක්නිසාද පියකු ප්‍රිය පුත්‍රයාට දඬුවම් කරන්නාක් මෙන් ස්වාමීන් වහන්සේ තමන් ප්‍රේම කරන අයට දඬුවම් කරනසේක. ආරම්භ කරන්නේ කොහොමද? මාගේ පුත්‍රය. මාගේ පුත්‍රය. මෙතන තියෙනවා පුත්‍රය පුත්‍රය කියලා දෙපාරක්. ආරම්භයේදී කියනවා මාගේ පුත්‍රය. කාටලුද මෙතන දඬුවම් කරන්නේ? දරුවන්ටලු දඬුවම් කරන්නේ. මේ කියන විදිහට කියනවා කාටද දඬුවම් කරන්නේලුද? දරුවන්ට දඬුවම් කරනවලු. ඒ වගේම මෙතන කියනවා මොන දරුවටලුද දඬුවම් කරන්නේ? තමා ප්‍රේම කරන දරුවට. දෙවියන් වහන්සේ දරුවන්ට දඬුවම් කරනවලු. හැම දරුවටම නෙමෙයි ප්‍රේම කරන දරුවට දඬුවම් කරනවලු. එහෙනම් තරවටුව කියන්නේ දඬුවම කියන්නේ උන්වහන්සේගේ ආදරය එළිදරව් වීමක්. පැහැදිලිද? දැන් පියෙක් දරුවෙක්ට දඬුවම් කරන්නේ මක් නිසාද? ඇයි පියෙක් දරුවට දඬුවම් කරන්නේ? ඔහු වැරදක් කරද්දී දඬුවම් කරන්නේ ඇයි? දරුවා නැවත එම වැරද්ද නොකර දරුවා යහපත් ජීවිතයකින් ඉදිරියට යන්න හොඳට හැදෙන්න සා දරුවා නැවත එසේ වැරදි නොකරන්න. ප්‍රේමණීය පියෙක් නම් තම දරුවට දඬුවම් කරනවා. ආපහු කියනවා දැන් වහන්සේ කාටද දඬුවම් කරන්නේ? දරුවට. මොන දරුවටද? ප්‍රේමණීය දරුවටලු. මං අහන්නද මේ උදෑසන ලස්සන වචනය. ඔබ උන්වහන්සේගේ ප්‍රේමණීය දරුවෙක්ද? ආ ඔබ උන්වහන්සේගේ ප්‍රේමණීය දරුවෙක් නම් දැන් වහන්සේ අනිවාර්යයෙන්ම ඔබට දඬුවම් කරනවා. කොතනදද? ඔබගේ අතින් වැරදක් වෙන විට. ඒ දඬුවම් කරන්නේ ඇයි? නැවත එසේ නොකරන්න. බයිබලයේ දෙවියන් වහන්සේ ප්‍රේම කරපු දරුවෝ බොහෝ හිටියා. ඒ අතර එක්කෙනෙක් තමයි දාවිද්. නේද? දාවිද්ද දැන් වහන්සේ දඬුවම් කරේ නැද්ද? දඬුවම් කරා. ඒ තමයි දාවිද් කියන්නේ මම මේ පීඩා විඳීම හොඳයි. මොකද මං කලින් වැරදි මගක හිටියා. දැන් මං උන්වහන්සේගේ නීතිය තුල ධර්මිෂ්ඨකම තුල ඉන්නවා කියලා කියනවා. තේරෙනවද? එනිසා දෙවියන් වහන්සේ ආදරය කරපු ප්‍රියමනාප වෙච්ච දරුවන්ට බොහෝ අයට උන්වහන්සේ දඬුවම් කරා. ඒ දඬුවම් කරන හේතුව නැවත එසේ නොකර ආශිර්වාද මාර්ගයේ ගමන් කරන්නට. ඒ නිසා ආදරදුවේ පුතේ ඔබ දරුවෙක් නම් දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා නම් ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රිය දරුවෙක් නම් දෙවියන් වහන්සේ ඔබට දඬුවම් කරනවා. ඒ දඬුවමට ලෑස්ති වෙලා ඉන්න. මොකටවත් නෙවෙයි නැවත එසේ නොකර ආශිර්වාද ජීවිතයක් ගත කරන්න. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරාවි. අපි නැගිට සිටමු. ප්‍රේමණීය දේවපියන් ස්තුතිවන්ත වෙනවා මේ අද ලස්සන දවස නිසා. කතා කරන්නව මාව දසල කීකුරෙන්නව මේ සිරු සෙනඟ දුබන්සේ ආශිර්වාද කරන්න. මහත්ම දයතර බාරයි. ජේසුස් වහන්සේගේ නාමයෙන් නිසායි. ආමෙන්. 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 ජේසු පිටයි. අපි හමු වෙමු උදෑසන 9ට කිතුවර්ණ දේවස්ථානයේදී ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයත් සමග ඒ වගේම හතර දාම් පාසල් පැවැත්වෙනවා. සිරු දිනා මෙන්න 21 වෙනි බදාදා මොරටුව සුවමේ පැවැත්වෙනවා බැප්ටිස් දේවස්ථානයේ. දන්න හැමෝටම කියන්න කැඳවන්න සෙනඟව. ජේසු පිටයි. මමද සමීරයි.